පාටලේ සිරුරේ ඇති හඳා කේශර සිංහ හදවත උරුමය රඳා තුන් සිංහල යාකොට ජය දජබන්තා මේ රට නැගුම බාරයිය පහට සැමදා. ඉතින් එසේනම් අවසරයි කතා කරන්නට කෘෂිකර්මාන්තයේ අනාගතය උදෙසා අතීත දැනුම් පද්ධතියෙහි උපයෝගීතාවය පිළිබඳව ආදරණීය සහෝදර සහෝදරිනි, ශ්‍රී ලංකාව කියන අපේ රටට කෘෂිකර්මාන්තය අලුත් දෙයක් නෙවෙයි. මොකද එදා මහා පරාක්‍රම බාහුරයතුමාගේ කාලේ අපේ රට පෙරදිග ධාන්‍යාගාරයේ වශයෙන් හැඳින්වුවා. ඒ වගේම තමයි අපේ රටේ සහල් එදා පෙරදිග රටට අපනයනය කරන තරම් ශක්තිමත් වූ පෝෂිත කෘෂිකර්මාන්තයක් අපේ රට තුන තිබුණා. ඉතින් ආදරණීය සහෝදර සහෝදරයනි, අද මේ සාපෘතුවේ සිල් සම්තරණය කරනවා මේ මහා ශරීරයේ පුංචි දිරුවක්වත් නැති වෙන තරමේ ශල්‍ය කර්ම කරන්න අද අපි සමත් වෙලා අපේ මුදල් පසුබ සහභා යනවා. මෙන්න මේ හේතුව නිසා එදා අපේ පෙරන්නන් භාවිතා කරපු කෘෂිකර්මාන්තයේ අද අපි සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර වෙලා පරිසර හිතකාමීත්වයෙන් තොර වෙලා භාවිතා කරන පටන් අරන්. නමුත් ආදරණීය සහෝදර සහෝදරයනි, එදා අපේ පෙරන්නන් කෘෂිකර්මාන්තයේ භාවිතා කරේ එහෙම නෙමෙයි. මොකද ඔවුන් කෘෂිකර්මාන්තයේ භාවිතා කරේ පරිසරයක් කෘෂිකර්මාන්තයක් ගසට පොත්තවගේ හරි අපූර්වට එකට බැඳී පැවතුනා. නමුත් වර්තමානයේ අපි එහෙම කරන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා අපි හොයා බලමු. ඉතින් ආදරණීය සහෝදර සහෝදරනේ, ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අද අපි වර්තමානයේදී වල්නාශක, කෘමිනාශක, දිලීරනාශක භාවිතා කරනවා මහා පරිමාණයෙන්. අන්න ඒක නිසා එදා ඉවත දමන දඬුවමද යලි පෙරවෙනවා කියපු අපේ සරුපස අද අපි නැති වෙලා, පස් සරු කරන ගැඩවිල්ලෝ අද අපේ පසේ හොයා ගන්න නැති වෙලා. මෙන්න මේ හේතුව නිසා තමයි අපිට මේ වර්තමානයේ තුල කෘෂිකර්මාන්තේ නිසියාකාරී නගා සිටු ගන්න බැරි වෙලා තියෙන්නේ. කතා කරන්න ගරුවියතුනි, අන්නේ දේ පිළිබඳව එදා එඩ්වින් ආනෝල් නම් මහා දාර්ශනිකයා මෙන්න මෙහෙම කියනවා, රටක් යම්කිසි දියුණුවේ ගිනිචිකරයේ තරණය කිරීමට නම් ඒ රට ජීවත් වන්නා වූ සියලු මනුෂ්‍ය ප්‍රජාව තමන්ගේ රටේ තියෙන ආර්ථිකයටත් පරිසරයටත් එකසේම ආදරය කරන්න ඕන කියලා. ඉතින් ආදරණීය සහෝදර සහෝදරනි, අපිට පුළුවන් නේද අපි වර්තමානයේ ඒ දේ කරන්නේ නෑ නේද? අපිට පුළුවන් නේද අපිදා අපේ පරණන් භාවිතා කරපු ස්වභාවික කෘෂි රසායන ද්‍රව්‍ය ටික, ඒ වගේම තමයි ස්වභාවික කාබනික වගා ටික, ඒ වගේම තමයි සාම්ප්‍රදායික කෙම් ක්‍රම ටික භාවිතා කරලා අපේ අනාගත කෘෂිකර්මාන්තය අපේ අතීත දැනුම් පද්ධති උපයෝගී කරගෙන ගොඩනගන්න. ඒ වගේම තමයි ආදරණීය සහෝදර සහෝදරනේ, එදා අපේ පෙරන්නන් නිසියාකාරයෙන් කන්න ක්‍රමයකට වගා කිරීම සිදු කළා. එදා තෝණිකල සෙල්ලිපියේ පැහැදිලිව දක්වනවා පිටදඩහස, මැදහස, අකලහස කියලා කන්න තුනක් ගැන. නමුත් වර්තමානයේ අපි ඒ කන්න ක්‍රමේ ක්‍රියාත්මක කරන්නේ. ඒකට හොඳම උදාහරණ තමයි පසුගිය වර්ෂයේ අපේ බඩේ රෝග සම්පූර්ණයෙන්ම නිසි කන්න ක්‍රමයකට වගා කරන්නේ නැති නිසා සම්පූර්ණයෙන්ම ඩාරුණා. ඒකට ප්‍රධාන හේතුවක් වන්නේ කෘමිනාශකීන් භාවිතා කරලා තියෙනවා, නැත්නම් කෘමි පරිබෝධකීන් භාවිතා කරලා තියෙනවා. ඉතින් ආදරණීය සහෝදර සහෝදරිනේ, අපිට පුළුවන් එදා අපේ පෙරන්නන් අපිට හඳුන්වා දීපු ඒ කණ්ඩක්‍රම වලට නිසියාකාරයෙන් වගා කරලා අපේ කෘෂිකර්මාන්තයේ අනාගතයේදී හොඳ ශක්තිමත් කෘෂිකර්මාන්තයක් බවට පත් කරන්න. ඒ වගේම තමයි ආදරණීය සහෝදර සහෝදරනි, මේ වර්තමානයේ තුල හේන් වගාව දක්නටවත් ලැබෙන්නේ නැහැ. ඒකේ ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ හේන් වගාව පිළිබඳව අද වර්තමාන ශ්‍රී ලාංකේය ගොවියයි නිසියාකාරයෙන් තැකීමක් සිදු කරන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් නේද යම්කිසි භූමි භාගයක් තුළ නැවත නැවත වගා කරන්නේ නැතුව ඒකට අවශ්‍ය වෙන ඒක භෝග වගා විනුවට බහුභෝග වගාව ගේන්න. එතකොට අපේ පරිසරයේ තියෙන පස ආරක්ෂා වෙනවා. ඒ වගේම තමයි රෝග වැළඳෙන්නේ නේ අපේ ගොවිතැන් කටයුතු වලට. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපි අපේ අනාගත කෘෂිකර්මාන්තයේ ගොඩනැගුවොත් අපි අනිවාර්යෙන් පුළුවන් රටක් විදිහට අපේ අනාගත ආර්ථිකය ගොඩනගන්න. ඒ වගේම තමයි ආදරණීය සහෝදර සහෝදරනේ, එක උදාහරණයක් කියනනම් එදා අපේ හේන් ගොවියා එක්තරා කුටසක් භූමි භාගයක් වගා කරලා ඒක නැවත කැලේට අත්හරිනවා. නමුත් වර්තමානයේ අපි ඒක කරන්නේ නැහැ. ඇයි? අපි මුදල් පසුබ සහභාය නිසා. අපිට මුදල් අවශ්‍ය වෙනවා. නමුත් අපිට පරිසරය, අපේ පරිසරය විනාශ කරන්න කිසිම අයිතියක් නැහැ. ඉතින් අපි අන්නේ විදිහට කටයුතු කරොත් අපිට අනිවාර්යෙන් පුළුවන් වෙනවා මේ අපේ අනාගත කෘෂිකර්මාන්තයේ දියුණුවෙන් දියුණුවපත් කරන්න. එක උදාහරණයක් කියන්නම්, කෘෂිකර්මාන්තය සමග එදා අතීතයේ අපි සත්ත්ව පාලනය බැඳී පවතුණා. ඉතින් මේ ආකාරයට අපේ සතුන් නිදැල්ලේ හැසිරුණා තනබිම්වල. ඒ වගේම තමයි අපි සීසෑමේ අවස්ථාවලදී ගවීන් යොදාගත්තා. මෙන්න මේ නිසා අපිට ස්වභාවිකව පොහොර ලැබුණා ඔවුන්ගෙන්. අපිට අමුතුවෙන් රසායන ද්‍රව්‍ය යොදා ගන්න උනේ නැහැ අපේ කෘෂිකර්මාන්තයට. ඉතින් නමුත් වර්තමානයේ මොකද වෙන්නේ? සත්ත්ව පාලනය වෙන පැත්තක සිදුවෙනවා, කෘෂිකර්මාන්තය වෙන පැත්තක සිදුවෙනවා. මෙන්න මේ හේතු නිසා මීතේන් වායුව ඉහළ ගිහිල්ලා අපේ වායුගෝලයේ සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. ඒ වගේම තමයි එදා අතීත ගොවියා හොඳ උපක්‍රමයක් යෙදුවා. ඒ තමයි තමන්ගේ
තමන්ගේ ගොවිබිමේ කුරුළු පාලුව නමින් කොටසක් වෙන් කළා. මෙන්න මේ හේතුව නිසා එදා අතීත ගොවියාට සතුන්ගෙන් එතරම් හානියක් තිබුණේ තමන්ගේ වගාව සතුන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් නම්. නමුත් වර්තමානයේ අපි ඉදේ කරන්නේ නෑ. අපිට පුළුවන් ආදරණීය සහෝදර සහෝදරී මම ඉහත කිව්වේ කරුණු වලට අනුකූලව අපේ අනාගත කුෂ්කර්මාන්තය ගොඩනගන්න. අපිට පුළුවන් අපේ පාසල් පද්ධති වලට මේ පිළිබඳ නිසි අවබෝධය ලබා දෙන්න. අපිට පුළුවන් අතීතයේ ගොවිය කොහොමද දැනුවත් කරේ? අපි කොහොමද අපේ ගොවිය කුෂ්කර්මාන්තයේ ක්‍රියා කළේ? ඒ පිළිබඳ අපේ අනාගත පරපුරට දැනුම දෙන්න. ඉතින් අපි ඒ විදිහට කරොත් අපිට පුළුවන් අනිවාර්යෙන්ම අපේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ අනාගතයේ හොඳ තත්ත්වයකට ගේන්න. ඉතින් එසේනම් මෙන්න මගේ අත දෙන්න ඔබේ අත. අපි එකට එකතු වෙලා ශක්තිමත් ස්වම්පෝෂ්ඨ කෘෂිකර්මාන්තයක් අපේ අනාගතයේ ගොඩනගමු. 2000 වසරක උරුමය සුළු පළොද්දකි. දැන හෝනු දෙන සිදුවුනේ නම් වැරද්දකි. කෘෂිකර්මාන්තයේ සුරකීම අපේ ජාතික පුරුද්දකි. දියුණුවේ සිහිනේ මගේ ලක්ම වෙහෙටන්දකි. අසාසිරි ඔබ සිය දෙනාට සම්මා සම්බුදු සරණයි.